දවසක් යාළුවනි සාදරයෙන් පිළිගන්නවා SLPC user YouTube channel එකෙන් ගෙන තවත් අලුත් interesting video එකකට. ඉතින් ඔන්න අද video එකෙන් මම ඔයගොල්ලන්ට අරන් එන තියෙන ඔයගොල්ලන්ගේ ඕනම photo එකකට මෙන්න මේ වගේ dual light effect එකක් කොහොමද add කරගන්න කියලා Abode Photoshop software එක use කළා. ඉතින් video එක යන කලින් ඔයගොල්ලෝ තාම මගේ YouTube channel එක subscribe කරලා නැද්ද? මම subscribe කළා අපේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව යමු අපි අද video එකට. හරි යාළුවනේ ඉතින් ආ ඕපන් කරනවා ගැ බඩි ෆොටෝෂොප් සොෆ්ට්වෙයාර් එක මෙන්දිර බඩි ෆොටෝෂොප් සොෆ්ට්වෙයාර් එක ඕපන් කරලා ඒකට ඔයාලට ඩුවල් ලයිට් ඉෆෙක්ට් ඇඩ් කරගන්න ඕනේ ඉමේජ් එක මෙතේ ඩ්‍රැග් කරගෙන මේ ඩ්‍රොප් කරන්න. ඊටද ඉමේජ් එක ඩ්‍රැග් කරගෙන ඩ්‍රොප් කරාට පස්සේ ආ ඩුවල් ලයිට් ඉෆෙක්ට් ඇඩ් කරගන්න. දැන් වා කරන්න ඕන ඔයාගේ ලේයර් පැනල් එකේ යටම වඩ බලා ගන්න පුළුවන් ඇඩ්ජස්ට්මන්ට් ලේයර් එක අන්න ඒකට ක්ලික් කරන්න. මෙතේ ඇඩ්ජස්ට්මන්ට් ලේයර් icon එකට ක්ලික් කරලා එතන තියෙනවා gradient කියලා ඔප්ෂන් එකක්. අන්න ඔයා gradient කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න ඕන. සිලෙක්ට් කළා මෙතන විදිහට gradient panel එක ඕපන් වෙනවා. එතන ඔයාට angle කියලා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. එකකින් angle එකව මෙන්න මේ විදිහට මම වෙනස් කරන විදිහට angle එක හදා ගන්න ඕන. දකුණට හෝ වමට angle එක වඩන විදිහට හදා ගන්න ඕන මෙන්න මේ විදිහට. එහම මේ විදිහට angle එක හදාගෙන ඊට පස්සේ උඩට බලා ගන්න පුළුවන් තවත් gradient කියලා බා එකක් අන්නේ gradient කියන එකට ක්ලික් කරන්න. ඒදිර ක්ලික් කරාට පස්සේ මේ කලර් එක හැම වෙනස් කර ගන්න පුළුවන්. එතනින් ආ පළවෙනි කලර් එක විදිහට ඔයාලට අවශ්‍ය කලර් එක දෙන්න ඕනේ. ඉතින් මම මෙතනින් මම red color select කරලා දැන් ටිකක් bright ගතිය වැඩි. red color එක තමයි මම මෙතනින් select කරලා දෙන්නේ. ඉතින් red color එක select කළා ඊට පස්සේ මේ panel එක okay කරන්න. ඊට පස්සේ ඊළඟ stop එකට ක්ලික් කරලා ඔයා ඒ stop එක මැද delete button එක දීලා delete කරන්න. ඉතින් delete කළා මම ඊට කලව මේ panel එක okay කරලා මේ panel එක close කරගන්න. ඊට පස්සේ ඔයාලට ආයෙමත් අර panel එකට ගියාට පස්සේ තියෙන scale කියලා option එක. අන්නේ scale කියන option එක මා scale එක ගොඩක් අඩු කරගන්න ඕනේ 30කට 35කට ගේ අඩු කරගන්න. ඊට පස්සේ වඩ පුළුවන් මෙන්න මේ විදිහට මූව් කරලා වට අවශ්‍ය තැනට මෙන්න මේ gradient එක හදාගන්න. ඊට මම හදාගෙන මේ panel එක okay කරලා close කරගන්නවා. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන blending option එක වෙනස් කරන panel එකෙන් ඔයා මෙතනින් overlay කියන blending option එකට දෙන්න ඕනේ. දීලා ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේ gradient layer එක වඩ මෙතන බලා ගන්න පුළුවන්. ඒ layer එකට click කරලා control J කියන shortcut key use කරලා මේ layer එකේ duplicate එක gradient layer එකේ duplicate gradient layer එකක් ගන්න ඕන. හරියටම duplicate gradient layer එකේ වම් පැත්තේ තියෙන මේ කොටුවට double click කරලා පස්සේ ඔයාලා මේ විදිහට ආයෙමත් edit කරගන්න පුළුවන් gradient එක. එතනින් ඔයා මේ angle එක අර දුන්න පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට මේ විදිහට දෙන්න ඕන. ප්‍රතිවිරුද්ධ පැත්තට මේ විදිහට දීලා ඊට පස්සේ මේකේ color එක විදිහට ඔයාට ඊළඟ red වෙන්න ඕන color එක අර gradient කියන්නේ බාය එකට click කළා මෙන්න මේ විදිහට දෙන්න. ඉතින් මම මෙතනින් දෙන්නේ blue color. ඉතින් ඔයාලට කැමති color එකක් දෙන්න පුළුවන් මෙතනට. දීලා මම panel එක okay කරගන්න. ඉතින් okay කළා ආයෙ අපිට edit කරන්න දෙයක් නැහැ. මොකද අර කලින් කරේ red වුණා වගේම ආට පුළා මේ දේ move කරලා අපිට අවශ්‍ය දේ හදාගන්න. ආයෙ අපිට scale එකේ මඩු කරන්න ඕනේ නැහැ. ගන්නට අවිලා තියෙනවා. ඊට පස්සේ වට තියෙන මේ panel එක okay කරගන්න. හරි ඉතින් dual light effect එක අපේ image එක red වෙලා ඉවරයි. වට මෙහෙම වුණා දැන් image එක save කරගන්න පුළුවන්. නැත්නම් වට මේ image එකේ brightness ගතිය එහෙම වැඩි නම් වට පුළුවන් මේක brightness ගතිය එහෙම අඩු කරන්න. ඒකට පුළුවන් ආමත් adjustment layer එකට ගිහින් මෙන්න මෙතනින් උඩම තියෙන brightness කියලා අන්නේ ගන්න අරගෙන මෙන්න මේ දේ brightness එක අඩු කරලා contrast එක වැඩි කරගන්න. එතකොට ටිකක් අපේ image එකට ටිකක් brightness ගතිය අඩු වෙනවා අපේ image එකේ. ඊට පස්සේ වඩ පුළුවන් දැන් මේ image එක save වලට ගිහින් save කරගන්න. ඉතින් ඔය විදිහට තමයි අපි අද dual light effect site image එක හැදුවේ Photoshop වල. ඉතින් අද video එක හොඳ නැණ like එකක් දාන්න ඕගොල්ලන්ගේ අදහස් comment එකක් විදිහට දාන්න. video එක ඔයගොල්ලන් අනිත් අයලා බලා ගන්න share කරන්න. මේකේ තවත් අලුත් video මම YouTube එකේ upload කරපු ගමන් ඔයගොල්ලන්ගට මම එන්න ගන්න. පහළ විදිහට අපිට subscribe button එක click කළාම subscribe කළා ඊට පස්සේ තියෙන bell icon එක click කළා notification on කරගෙන තියාගන්න. SLPC user YouTube channel එකෙන් ගෙන තවත් අලුත් interesting video එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.